අද මම ඇවිත් ඉන්නේ ලස්සනම ලස්සන තැනකට දැනටමත් ඔයාලා මේ කොහෙද කියලා දන්නව ඇති මම මේ ඉන්නේ මෙහි තියෙන ඇක්වේරියම් එකක සුරතල් මිසුම් ඇති කරන එක ගොඩක් දෙනෙක්ගේ හොබි එකක්නේ ඉතින් අපි ගිහින් බලමු මෙහි ඇක්වේරියම් එක මොන වගේද කියලා ඔයාලට මේ පේන්නේ පෙන්ගුවින් කෙනෙක් බලන්න එයාලට හදලා තියෙන පරිසරය මොන වගේද කියලා මේ විදිහට තමයි යාලා ඉන්නේ පරිසරය හදලා තියෙන්නේ මේ ඉන්නේ සී හෝස් මුහුදු අශ්වයා මෙයාලගේ උපරිම ශරීර වර්ධන ප්‍රමාණය සෙන්ටිමීටර 35ක් වගේ වෙනවා මුහුදු අශ්වයා ගැන කියන්නේ විශේෂ කතාවකුත් තියෙනවා සමහරක් වෙලාවට ඔයාලා මේක අහලත් ඇති මෙයාලගේ ගෑනු සතා විසින් බිත්තර දාලා ඒ බිත්තර පිරිමි සතාට ට්‍රාන්ස්ෆර් කරලාට පස්සේ බිත්තර ටික ආරක්ෂා කරගෙන පැටව බිහි කරන්නේ පිරිමි සතා විසින් ටිකක් වෙනස් කතාවක් නේද මේක मेनी सीब्रा टर्की फिश मेट लाइन फिश कीनवा मे आ सी ग्रेन बोवन आलुवे मे आगे मे लसन वगेम मे आगे मे वरल विष खटुतीनवा एनिसा मे आट अनेक मालूंट वगेम मिनीसुंट अटैक पुलवा මේනි ජෙලිෆිෂ් මෙයාලා ලෝකේ හැම මොහොතකම ඉන්නවා ජෙලිෆිෂ්ට ගැඹුරු මොහොතේ වගේ මොහොත මතු පිටත් ඉන්න පුළුවන් බහුලව දකින්න පුළුවන් වෙන්නේ වෙරළබඩ ප්‍රදේශවල ඒ වගේම මෙයාලට අවුරුදු මිලියන 700ක වගේ ඉතිහාසයක් තියෙනවා ජෙලිෆිෂ් ලස්සන වගේම මිනිසාට ඉතාම විශේෂිත සත්වයෙක් ලෙසත් හඳුන්වන්න පුළුවන් අපි අයිලන්ඩ් වල මාළු බලන්න යමු මේ ජපෑන් මේනි ජපානයේට වෙන් කරපු කුටි ඉන්න මාළු ඔයාලට පේනවද මේ ටෑන්ක් එක පතුල ස්නේක්ස්ලා වගේ ඉන්නවා ඒත් මේගොල්ලෝ ස්නේක්ස්ලා නෙවෙයි මෙයාලව හඳුන්වන්නේ ඊල් කියලා මේ මත්ස්‍ය විශේෂයක් ඊල් මත්ස්‍යයට අවුරුදු 35ක 40ක වගේ ආයු කාලයක් තියෙනවා ඒ වගේම මෙයාලා ජීවත් වෙන්නේ වැලිවල සාමාන්‍ය එක ඊල් මත්ස්‍යෙක් සෙන්ටිමීටර 100ක් වගේ දිගයි මේක දැක්කම ඔයාලට මොනවද හිතුනේ ඔයාලට හිතුණු දේම තමයි මටත් හිතුනේ මට ඇත්තටම හරිම ආඩම්බර හිතුණා මෙතෙන්ට ආවට පස්සේ මොකද මෙහි අපිට අපේ රටටත් වෙනම කුටියක් වෙන් කරලා තියෙනවා අපේ රට අයිලන්ඩ් එකක් නිසා බලන්න අපේ රටේ ඉන්න මාළු මොනතරම් ලස්සනද කියලා පියමු ඊළඟට සදන් ඕස්ට්‍රේලියා බලන්න මේ ඉන්නේ සී ඩ්‍රැගන්ලා මෙයාලා සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 45ක් වගේ දිගයි මෙයාලගේ නිජබිම ඕස්ට්‍රේලියාව සී ඩ්‍රැගන්ට විශේෂ හැකියාවක් තියෙනවා ඒ පරිසරයට අනුව වර්ණ වෙනස් කරගන්න මෙයාලට පුළුවන් ඒ වගේම සී ඩ්‍රැගන් පරිසරයට හරිම සංවේදී සත්ත්ව විශේෂයක් ලෙසත් හඳුන්වනවා මෙයාලා හරිම ආකර්ශනීයයි ඊළඟට අපි බලමු පලාව කුටියේ ඉන්න මාළු මොන වගේද කියලා. ඔයාලට මේ පේන කොරල්ස් ඒ වගේම ප්ලාන්ට්ස් හිම ඔක්කොම නැචරල් ඒවා. මෙතන මොනවත් ආටිෆිෂල් ඒවා නැහැ. මේ මුදු ජීවියෙක්. සොලමන් අයිලන්ඩ් ඔයාලට පේනවා ඇති දීප්තිමත් ආලෝක මේ ඉන්නේ ෆෑෂ් ලයිට් ෆිෂ් මෙයාලා ඉතාම කලාතුරකින් දකින්නට පුළුවන් මාළුවෙක් මේ මාළුවගේ ස්වභාවික පෙනුම නිසා කිමිදුන් කරුවන්ට පවා මෙයාලව හොයාගන්න හරිම අපහසුයි මෙයාලා ජීවත් වෙන්නේ මුහුදුපතුලේ ගුහාවල දවල් කාලේ ගුහාවල ඉඳලා රාත්‍රී කාලයට කෑම හොයාගෙන එළියට එනවා මෙයාලා ආලෝකයට කැමති නැති මත්ස්‍ය විශේෂයක් නිසා මෙයාලගේ කුටියත් එයාලගේ පරිසරයට සංවේදී විදියට හදලා තියෙන්නේ Lord Howe Island මෙහි මාළු විශේෂ මේ වගේ
බ්‍රිටිෂ් කොලොම්බියා බලන්න මේ කොරල්ස් වල ලස්සන සමහරක් ස්ලීප් සී ප්ලාන්ට්ස් තියෙනවා ब्रिटिश कोलंबिया वाले इतनी मी आलू तमाय ऑक्टोपस के ने इंडोनेशिया वास सुरताल मसे नेती करने के ने इतना दर्टा पत्ते मालू वार गोले नाम वाद आनने में थी ये वागे में ऐहम के ने इतना मैं वीडियो एक गुड़ाक पैदे करते ही गया ला मामा ही तने मुकदे याल अटे टैंक के डिजाइन कर गाने पुंछ मारे आइडिया का मितने गाने पुलवाने मी मालू ट्रांसपेरेंट फीजी दूपत अतरप मैं वातुर हरी में क्लियर एवागे में टैंक का थारी में क्लियर समारा वेलावट मेरे एक वगे मट माम पेन मे टैंक इतरम क्लियर न्यू गिनिया मे टैंक मिचर क्लियर आई के लिए पेन मैती मट आम मम देखा मे टैंक कोमद क्लीन करानी की एला दी मट इतना ओलटत्क ईलैंड वेंकर इवरा अभी तव इस हट की ओलट मे पेन मालू वर्ग वाल पाट वाल इवागेम कोरासन कलर्स इवागेम सी प्लांट्स वाल कलर्स ओलट पेन वैती मेन हम हेड्रास मैट मऊलरास गेलत की नवा मैं कोरलाशत जीवत्न मालवे सामान्य मैं किलो हसुवागे बरट मीटर देखे दिखट बैठे मालवे मैं आगे आयु काले और तिहा पितर विनवा मैं दुर्ब मसेट थोड़ा पुलवा मेतन मेलदिया बलागनी विलावे आने इतरम लसनाई वाले मेपेन कैमो फैश फिश मे आदर हंगर इधर तम आगे आहार होगा मेन रेड किंग क्रैब्स मे आट अलेस्का क्रैब्स की लकीनवा मे आगे नम मेनटी मे आ मीटर तुना पितर तीग किलो पंसी पितर बार लोकू मालुवे मे आगे आहार वेणी कोल वर्ग मेनटी ट शीतल बतुरी बेरी मालुवे मे आ शीत काल उनसुम प्रदेश होयागनी अनवा एवगेम गुडक्का मे एक्वेरियम इकटेने मे आव बलन्न मेनटी अपिट बहुम कलातुरकिन दकिनट लबन मालुवेक
අපි දැන් යමු ශාක්ලා බලන්න. මේ ශාක්ලා ඉන්න ටැංක් එක ටනල් එකක් විදියට හදලා තියෙන්නේ. මේ වලට පේන්නේ ශාක් කෙනෙක්. මේ ඉන්නේ ෂෝ ෆිෂ්. මෙයාට කාපෙන්ටර් ෆිෂ් කියලාත් කියනවා. මේ ශාක් වර්ගයක්. ශාක් ලගින් වගේ මිනිස්සුන්ට මෙයාලගෙන් නම් හානියක් නැහැ. ෂෝ ෆිෂ් මූදු මත පිට ජීවත් වෙන්න කැමති මාළුවෙක්. මීටිගත් ඔයාලට පෙන්වන්න හිතුණා. හරිම ලස්සන කොරල්ස්. ඒ කොරල්ස් හවට ඉන්න මත්සෙයෝ මේ. මම දැකලා කලින් දැකලා නැති කලර්ස් මේ කොරල්ස් වල තියෙනවා. හරිම ලස්සනයි. ඒ වගේම විවිධ ජීවීන්. අපි තවත් වෝටර් ටනල් එකකට ආවා. ඒකෙ ටිකක් ප්‍රමාණයෙන් විශාල මත්ස්‍යයෝ ඉන්නවා. තව ඉබ්බෝ ඉන්නවා. මේ මත්ස්‍යයා අඩි දෙකක් විතර දිගයි. එයා එතනින් මූවින්නේම නැහැ. යා මෙහෙමයි හිටියේ. ශාක්ලක ටනල් එක උඩට ගිහිල්ලා බැලුවම මේ විදිහට පේන්නේ. ඔයාලට පේනවා ඇති පල්ලෙහා මිනිස්සු ඉන්නවා. මේ ඇක්වේරියම් එක බලලා ඉවර වුණා නම් මෙතනින් අපිට පුළුවන් මතර සටහනක් විනදී ගන්න. ඒ වගේ ලස්සන ලස්සන මතර සටහන් ගොඩක් තියෙනවා. ඉතින් අදට මම මෙතනින් නවතිනවා. මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් හම් වෙනකල් ඔයාලට සුබම සුබ දවසක්.